ආයිබෝවන් සුබ දවසක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති ප්‍රකාශයයි ඔබ වෙත මේ ගෙන එනු ලබන්නේ සිය තුදැසන ප්‍රවෘත්ති සමගින් මම උදේෂාන් ඉද මේ ගෙදර ප්‍රථමයෙන් සිරස්තල EPF ETF ඇතුළු විශ්‍රාම අරමුදල් 13ක් අධිභාරයෙන් නිදහස් නීතිපති අධිකරණයට කියයි මුළු රටම හරි මගට ජාතික ප්‍රකාශනය පක්ෂ 11ක සහභාගීත්වයෙන් එළිටකි नया प्रतिव्यूह गतकले नैतिनाम राटा अनाथाई आचार्य हर्षद सिल्वा कियाई उदयसन प्रवृत्तिलिन प्रथमे नवदहने देशीय पुवत वेत बेलारूस राज्य रणदी सिटीने श्रीलंकिक सिसुन विनवेन आरक्षित पियवर गन्ना लेसेट अग्रामात्य महिंद राजपक्ष महता उपदेश लबा दी तिबेनवा ए विदेश महात्य महाचार्य जी एल पीरिस महताट सह मॉस्को थानापति कार्यालयटाई රුසියාව සහ යුක්‍රේන අතර පවතින යුදමය වාතාවරණය හමුවේ බෙලරුස් රාජ්‍ය උසස් අධ්‍යාපන කටයුතු වල නිරත ශ්‍රී ලාංකික සිසුන් වෙනුවෙන් ආරක්ෂිත පියවර ගන්න ලෙසට ග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විදේශ මාත්‍ය ජීඑල් පීරිස් මහතාට සහ මොස්කෝවේ පීටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දැනුම් දී තිබෙනවා බෙලරුස් රාජ්‍ය විශ්වවිද්‍යාලවල සහ උසස් අධ්‍යාපන ආයතනවල ශ්‍රී ලාංකික සිසුන් මෙවන විට 1500කට ආසන්න පිරිසක් ඉගෙනුම ලබනවා එම සිසුන්ගේ දෙමාපියන්ගේ එකමුතුව විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව ඊට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍යවරයා මෙම පියවර ගෙන තිබෙනවා බෙලරුසියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළුව ශ්‍රී ලාංකිකයින් 1600ක පමණ පිරිසක් ජීවත් වෙනවා අදාළ විශ්වවිද්‍යාල සමග සාකච්ඡා කර අධ්‍යයන කටයුතු සති කිහිපයකට ප්‍රමාද කර ගැනීමට කටයුතු කරන ලෙසත් අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබෙනවා ඔවුන්ට රුසියාවට පැමිණීමට අවශ්‍ය වීසා බලපත්‍ර ලබා ගැනීමටත් ඉන් අනතුරුව ඔවුන්ට ශ්‍රී ලංකාවට පැමිණීමේ පහසුකම් සැලසීමටත් කටයුතු කරන ලෙසත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා අධිභාර පනත් කෙටුම්පත හරහා රජයේ ATF සහ EPF ජනතා මුදල් ගසා කෑමට දැරු උත්සාහය පරාජය කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ආණ්ඩුවේ කයිවාරු අද අතේපත්තු වී ඇති බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ. ආණ්ඩුව ගහපු කයිවාරු සියල්ලක්ම අද බොරුවක් බවට පත් වෙලා තිබෙනවා. මිනිස්සුන්ට එදිනෙදා වේතුන පිරිමහ ගන්නට බෑ. මහලුකුවට කිව්වේ නම් සෞභාග්‍යයේ දැක්ම ක්‍රියාත්මක කරනවයි කියලා. මං අහන්න කැමති දරුවන්ට කෑම දෙන්න බැරුව තාත්තල සියදි විනාශ ගන්නකොට ඒකද සෞභාග්‍ය දැක්ම දැන් රටේ ඩොලර් හිඟයක් තියෙනවා ඩොලර් හිඟේ නිසා රටට තෙල් ටික ගන්න බෑ ආහාර පාන ගෙන්න ගන්න බෑ ඒ විතරක් නෙවෙයි බරපතල ඖෂධ හිඟේකුත් තියෙනවා පැනඩෝල් පැරසිටමෝල් හොයා ගන්නත් නැහැ රටේ වර්තමාන අරාජිකත්වේ මේ මහා කඩාවැටීමට ප්‍රධානතම හේතුව මොකක් අකාර්යක්ෂම දුර්වල නොහැකියාවෙන් පෙළෙන දැක්මක් නැති දර්ශනයක් නැති රාජ්‍යපාලනය වැඩ කරන ජනතාවගේ සල්ලි වලට තට්ටු කරන්නට අධිභාර බද්දක් පනවන්නට මේ ආණ්ඩුව කටයුතු කරලා ඒ සල්ලි වලින් මේ ගම්වල තමන්ගේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු ලව්වලා කොමිස් ව්‍යාපෘති ක්‍රියාත්මක කරලා වැඩ කරන ජනතාවගේ සල්ලි ගසා කන්නට දරපු උත්සාහය සමගි ජන බලවේගය පරාජය කරයි කියන එක මම මේ අවස්ථාවේ බොහොම ආඩම්බරෙන් ප්‍රකාශ කරනවා ETF සහ ETF ඇතුළු විශ්‍රාම අරමුදල් 13ක් අධිභාර බද්දට අයත් වන්නේ නැති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨ අධිකරණයට දැනුම් දී තිබෙනවා. රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන අධිභාර බදු පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් අද සලකා බැලීම සිදු වුණා. ඒ බොණික අලුවිහාරයේ AHMD නවස් සහ අර්ජුන ඔබේසේකර යන මහතුරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨ අධිකරණ විරිසුරු මඩුල්ලක් ඉදිරියේදී එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් විවේක සිරිවර්ධන මහත්මිය අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් යෝජිත පනත් කෙටුම්පතට සිදු කිරීමට යෝජිත සංශෝධන අඩංගු මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නීතිපතිවරයා වෙත එවා තිබූ ලිපියක් අධිකරණයට ඉදිරිපත් කළා. එම ලිපිය මගින් අදාළ පනත් කෙටුම්පතට පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී සිදු කිරීමට යෝජිත සංශෝධන කිහිපයක් අන්තර්ගතව තිබෙන බවයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය සඳහන් කළේ. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය වැඩිදුරටත් දන්වා සිටියේ අදාළ සංශෝධන තුලින් යෝජිත බද්දෙන් සේවක අර්ථසාධක අරමුදල සේවා නියුක්තකෙන්ගේ බහර අරමුදල ඇතුළු විශ්‍රාම අරමුදල් 13ක් නිදහස් කිරීමට පියවරගෙන ඇති බවයි. වාර්ෂිකව රුපියල් මිලියන 2000කට වැඩි ආදායමක් උපයන සමාගම් වලින් 25%ක අධිභාර බද්දක් අය කිරීමට රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පනත් කෙටුම්පත් අභියෝගයට ලක් කරමින් සමගි ජන බලවේගය ඇතුළු පාර්ශ්ව 10ක් මේ වන විට ශ්‍රේෂ්ඨ අධිකරණයට පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.
නීතිපතිවරයා විසින් සේවක බාරකාර අරමුදලත් අර්ථසාධක අරමුදලත් ජනතාවගේ අරමුදල් 13ක අධිභාරී ඉවත් කිරීමට කටයුතු කරා. එදා සමගී ජනබලවේගයේ අධිකරණයට ගිය නිසා තමයි මේ දේ වුනේ. නැතිනම් ආණ්ඩුව වැඩ කරන ජනතාවගේ අරමුදල් වලින් බිලියන 60ක මුදලක් ආණ්ඩුවේ අපරාධ වියදම් වලට ගෝලෙයින්ට මුදල් ලබා දෙන්න කටයුතු කරන්න කටයුතු කරා. අධිකරණයේ ස්වාධීනත්වයට අපේ ගෞරවය පිරිනමනවා. මේ වගේ ජනතා මුදල් ආරක්ෂා කර දීමට කටයුතු කිරීම ගැන. ගල්නගුරු මෙරටට ගෙන්වීමේදී බරපතල මූල්‍ය වංචාවක් සිදුවන බව ගල්නගුරු සමාගමේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පවසනවා. සියත ටර්නින් පොයින්ට් වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව පැවසුවා. ඔබ ගල්නගුරු සමාගමේ සභාපතිවරයා විදිහට කාලයක් කටයුතු කරනවා. මේ කාලෙදී ඔබ එල්ල කරන බරපතල චෝදනාවක් මේකේ වංචා දූෂණ තියෙනවා මට මේව දිහා බලාගෙන ඉන්න බෑ කියන. ඒකද මේ විදුලි අර්බුදයේ ආරම්භයට එක හේතුවක් වෙන්නේ. අපි ගල්ලංගුරු ටොන් එකක් ගත්තේ ඩොලර් 85කට මට වගකීමෙන් කියන්න පුළුවන් ඒ වෙනකොට ස්පොට් ටෙන්ඩරින් ක්‍රමය අපි ආරම්භ කළා ඒ ගත්ත මුදලට වඩා ඩොලර් 15ක් අඩුවෙන් අපිට ගල්ලංගුරු ගන්න පුළුවන්කම තිබුණා අවුරුද්දකට ගල්ලංගුරු ටොන් ලක්ෂ 22ක් අවශ්‍යයි 2.2 මිලියන් ටන්ස් නිකමට බලන්න ලක්ෂ 22ක් වැඩි කරාම ඩොලර් 15ෙන් රටට ලැබෙන ඉතිරිය බත්තල් වලින් ගල්ලංගුරු ටික ජෙටියට ගේන්න ඩොලර් 4.5ක් ගෙවුවා එක ටොන් එකකට මගේ කාලය තුල අපිට අඩු කරගන්න පුළුවන් වුණා ඩොලර් 1.5කට ඒ කියන්නේ ඩොලර් 3ක ලාභය ඉතින් මේ වැඩේ කරගෙන යනකොට අමාත්‍යංශ ලේකම්තුමාට මේක ලොකු ප්‍රශ්නයක් මේ සීබී එක නිලධාරීන්ට මේක ප්‍රශ්නයක් කියන්නේ මට පුංචි බාධා කියනවා කවුද එතකොට මේ ඩොලර් 18 හෝ ඩොලර් 20 කවුද ගැහුවේ එවකට හිටපු උදවිය තමයි ඉතින් මේකේ ඩොලර් 15ක 18ක විතර මේ 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 සාක්කුවට දාගෙන තියෙන්නේ නොරොච්චුවේ බලාගාරය සම්බන්ධයෙන් දැනුමක් හෝ ඒ සම්බන්ධයෙන් තියෙනවද බලාගාරයේ ක්‍රියාත්කාරීත්වය ගැන මම දන්නවා ඒක මගේ ප්‍රශ්නේ මේකයි වෙන්නේ නොරොච්චුවේ ඇයි මෙච්චරටම කැඩෙන්නේ මේක ඇත්තටම මේක ඔටෝමැටිකලි මේක ස්වයංක්‍රීයව සිද්ධ වෙන කාරණයක්ද නැත්නම් යම් කිසි මානව මැදිහත් වීමක් නිසා සිද්ධ වෙන දෙයක් නොරොච්චෝලේ ඒ බලාගාරයේ ටර්බයින් තුනක් තියෙනවා මේ ටර්බයින් මේන්ටේන් වෙන්නේ නැහැ මොකද්ද මේකලුම් කරන්නේ මේ ටර්බයින් ටික දිගටම දුවනවා කියන්නේ නඩත්තු කටවතු වලින් තොරව දුවන්න පටන් ගත්තාම මේක කැඩෙනවා දැන් කොටිම කියනවා නම් හොඳට වහින කාලේ ඒක ඔෆ් කරලා මේ ඒව කරන්නේ නැහැ අදෘශ්‍ය ගල්ලංගුරු වැඩනවා අපි නේ වහින කොටත් ගල්ලංගුරු වැඩ ඉතින් කාට කියන්නද මේවා ජනාධිපතිතුමා බරපතල උත්සාහයක් ගන්න පුනර්ජනනීය බලශක්තියට යන්න මොකද්ද පුනර්ජනනීය බලශක්තිය අපේ අයට මේ ධාරිතාවයට එක් කරන්න බැරි හේතුව නෑ එලර්ජික් පුනර්ජනනීය බලශක්තිය ලබා ගන්න එක අපේ කටේ විරුද්ධයි මොකද මේ සියලු දෙනාම යැපෙන්නේ ඩීසල් මාෆියා එක මත ඩීසල් මාෆියා එකෙන් තමයි ඉන්න ඕක ඇතුලේ ඉන්න ලොකු කට්ටිය ඔක්කොටම ඒගොල්ලෝගේ ළමයි උගන්වන්න ඒගොල්ලෝගේ ගෙවල් අරන් දෙන්නෙත් පිටරට ප්‍රධාන පෙළේ නිලධාරීන්ට ඒ මාෆියා එකෙන් දෙන නිසා තමයි අද පුනර්ජනනීය බලශක්තිය ගන්න බැරි ඉරේලියන් කොමිස් ගන්න බැරි හින්දාද මේ ගන්න නැත්තේ ගන්න බැරි පැහැදිලිව මේකයි අනිත් එක මේකයි දැන් පුනර්ජනනීය බලශක්තිය වලට ටෙන්ඩර් දැම්මහම ඩීසල් කට්ටියම කම්පැනි දාලා අඩු ටෙන්ඩර් එකකට ලන්සුවක් දානවා අඩු ටෙන්ඩර් එකකට නෙමෙයි මේක යන්නේ ඒගොල්ලෝ ඒක අරගෙන ඒක කරන්න ඊට පස්සේ එතනින්ම ඒක සම්පූර්ණයෙන්ම අතරින් සිද්ධ වෙලා තියෙනවා අදවන විට ඩොලර් හොරකමක් සිදුවනාද යන්න පිළිබඳව බරපතල සැකයක් මතුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසනවා නය ප්‍රතිඋහ කලේ නැතිනම් අප සියලු දෙනාටම කණගාටුදායක තත්වයකට මුහුණ දෙන්නට සිදුවන බවයි ඔහු පෙන්වා දෙන්නේ මේ තියෙන්නේ මේ නිවාන් කබ්‍රාල් කියනවා පෙබරවාරි 9 වෙනිදා අපිට ඩොලර් හිඟයන්නේ නැහැ දැන් මේ තියෙන්නේ අද පත්‍රයේ කියනවා මහා බැංකුවට ඩොලර් මවන්න බැරිලු ඉතින් මේ මිනිස්සු මොකද්ද මේ කියන්නේ අපි දිගින් දිගටම කිව්වා ඔය යන ගමන වැරදි ජාත්‍යන්තර මූල අරමුදලට ගිහිල්ලා සාකච්ඡා කරලා විසඳුමක් හොයාගන්න මේ ඩොලර් ප්‍රශ්නෙට ඊට පස්සේ අපි කිව්වා ඔය ණය ප්‍රතිව්‍යුහගත කරගන්න මේ වෙලාවේ ඩීසල් ගන්න මේ වෙලාවේ පෙට්‍රල් ගන්න මේ වෙලාවේ බෙහෙත් ටික ගන්න මේ ණය ප්‍රතිව්‍යුහගත කරගත යුතු නැද්ද කියලා අපි දිගින් දිගටම ඇහුවා ණය පැහැර හරින එකක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ ණය කල් දමා ගැනීම දැන් ජූලි මාසේ තව ඩොලර් බිලියනයක් ගෙවන්න තියෙනවා තව ඩොලර් බිලියනයක් ගෙවුවොත් එහෙම මොකද වෙන්නේ ආයි අපි අලුතෙන් කියන්න ඕනද මේ රටේ මිනිස්සුන්ට මේ ව්‍යසනය ඇස්සේ මහා ලොකු හොරකමක් සිද්ධ වෙනවද අපි ඇහුවා අපි කිව්වා ජනවාරි 18 වෙනිදා ස්වෛරීත්ව බැඳුම් කරේ ගෙවපු කට්ටියගෙන් ලයිස්ට්ව දෙන්න කියලා දුන්නද මේ ආණ්ඩුව හැම ව්‍යසනයෙන්ම හොරකම් කරලා තියෙනවද කියන ප්‍රශ්නේ දැන් එළියට එනවා මේකෙන් එළියට එන්න අපි මෙච්චර වෙලා කතා කළේ මේ වැරදි ප්‍රතිපත්ති අනුගමනය කරනවා කියලානේ කතා කළේ අනේ දැන් නම් පේන විදියට ඔය ප්‍රතිපත්ති ඒගොල්ලන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන මිනිස්සු gedare yuwe නැත්තම් මේ ප්‍රශ්න නම් විසඳ ගන්න බෑ එක දවසක උදේට එකක් කියනවා හවසට තව එකක් කියනවා
කාටවත් හිතන්න බෑ මොනවද මේ අය ඇත්තටම කියන්නේ කියලා. මුදල් ලැබීතුමා පාර්ලිමේන්තුවට එන්නෙත් නෑ. දැන් මේ කොවිඩ් ගැන කතා කරනවා මේ ඔක්කොම සිදුනේ කොවිඩ් කියලා. විදේශ ප්‍රේෂණ ගත්තම අපේ කලාපීය රටවල් වල විදේශ ප්‍රේෂණ විශාල වශයෙන් වර්ධනය වෙලා තියෙනවා. ලංකාවේ අනිත් පැත්ත ගිහිල්ලා තියෙනවා. අපේ විදේශ ප්‍රේෂණ 122 කින් අඩු වෙලා තියෙනවා. හැබැයි බලන්න බංග්ලාදේශයේ 1.5 වැඩි වෙලා, ඊළඟට මාලදිවයිනේ 125 කින් වැඩි වෙලා, පකිස්තානයේ 127 කින් වැඩි වෙලා, ඒ වගේම ෆිලිපීනයේ 129 කින් වැඩි වෙලා තියෙනවා. එතකොට කොහොමද ලංකාවට විතරක් මේ කොවිඩ් බලපාන්නේ? මේ ඔක්කොම රටවල් වල කොවිඩ් තිබුණා. එතකොට ආණ්ඩුවේ ප්‍රශ්නයක් තියෙනවා කියලා මේක පැහැදිලි නෑ. එක්කෝ මේ රට හදන්න පුළුවන් කණ්ඩායමකට මේ බාර දිය යුතුයි. විදුලි ඉන්ධන අර්බුදය සහ රටේ වත්මන් තත්ත්වය පිළිබඳව දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා දැන්. දැන් ඩීසල් නැව දෙකක් ඇවිත් තියෙනවා. ඒවෙන් ඩීසල් බාමින් තියෙනවා. ඩීසල් වල මේ පෝලිම් හැදලා තියෙන මේ නිසුන්ගේ බයට් නැත්තම් මේ පෝලිම් නැතුවත් ගහගන්න පුළුවන්. අර්බුද මේ ලෝකේ තියෙන අර්බුද. ඊළඟට ලෝකේ තියෙන අර්බුදය කීප ගුණයකින් වැඩි වෙලා අපේ රටේ අර්බුදය. ඇයි අපේ වැරදි ආර්ථික ක්‍රමයක් අනුගමනය කරපු නිසා. දීර්ඝ කාලයක් මේ 40 අවුරුදු ආර්ථිකයේ පවු තමයි මේ ගෙවන් චන්ද්‍රිකා ඇතුළත්ව. බාලේ නතර වුණා තෙල් නැතුව මග ෂෙඩ් එකට ආවා මේ ෂෙඩ් එකකවත් වටේ කිසිම ෂෙඩ් එකක තෙල් නැහැ ආණ්ඩුව කළ යුතු දේ කරන්නේ නැතුව නොකළ යුතු දේ කරපු නිසා තමයි අද රට මේ තැනට පත් වෙලා තියෙන්නේ සෛරීත්ව බැඳුම් කරවලට ඩොලර් මිලියන 500ක් ගෙව්වා හැබැයි ඉන්දියාවෙන් හිඟා කරන්න යන ඩොලර් මිලියන 500ක් තෙල් ගේන ඉන්දියාවත් දැන් ඒක දෙන එක මේ වෙනකොට මග අරමින් කල් අරමින් ඉන්නවා රටේ බල ශක්තිය වෙන රටක් අතර දෙන්නයි මේ යන්නේ අය හතමාරක් දක්වා විදුලි කැපාදුවට යන සිද්ධ වෙන්නේ නැහැ. අපි දවසකට පැයක් දෙකක් කපලා ඒ විදිහට කළමනාකරගෙන ආවා නම් විදුලිය කැපාදුවකින් තොරව පස්වෙනිදා ඉඳලා කටයුතු කරන්න පුළුවන් කියන එක ගැනත් උද්දාමයටපත් නොවි හරියටම උද්දාමයටපත් වෙන්න පුළුවන් වෙන්නේ ඩොලර් අඩු සුදුමක් වගේ. ඒකට මේ පාට කණ්ණාඩි දාන්න වැඩ කරලා බෑ. මහජනතාවගේ මුදල් මහජනතාව ජීවත් වීම සඳහා ආයෝජනය නොකළොත් මහජනතාව ඒට එරෙහිව නැගී සිටින දවස වැඩි දුර යන්නේ නැහැ. ඒ නිසා මහජනතාවට යන්න ඩීසල් නැත්තම් පෙට්‍රල් නැත්තම් භූමි තෙල් නැත්තම් ඉටිපන්දමත් නැත්තම් මහජනතාව වැඩ ලක්ෂ්‍ය නැවැත්වීම සඳහා රටේ ක්‍රියා කරයි. අපි ඊළඟ අවුරුදු තුන ඇතුළත අපි යුද්ධය ජයග්‍රහණය කළා වගේ ලෝකේ රුතුරුම ත්‍රස්තවාදීන් හිටපු යුද්ධය අපි ජයග්‍රහණය කළා නම් ලෝකේ අදටත් රටවල් ගණනාවක් ලොක්ඩවුන් කරලා තියෙද්දි අදටත් රටවල් ගණනාවක් සම්පූර්ණ කොටස් වශයෙන් වහලා තියෙද්දි අද අපි කොවිඩ් කියන යුද්ධය ජයග්‍රහණය කිරීමේ එලිපත්තට ඇවිල්ලා තියෙනවා නම් ආර්ථික යුද්ධයත් මේ අවුරුදු තුන ඇතුළත අපි ස්ථිරවම ජය ගන්නවයි කියන එකයි මට තමුන්නාන්සලට කියන්නේ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක නායකින් සහ නියෝජිතයින් ඊයේ දින මුළු රටම හරි මගට නබින් ජාතික ප්‍රකාශනයක් එළිදක්වනු ලැබුවා. ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක නියෝජනයෙන් සකස් කරන ලද මුළු රටම හරි මගට ජාතික ප්‍රකාශය එළිදැක්වීම අද පස්වරුවේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි මොනාජ් ඉම්පීරියල් ශාලාවේදී සිදු කෙරුණා. මේට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙන්ම පක්ෂ 11ක නියෝජිතයින් එක්ව සිටියා. මේ අද පවතින තත්ත්වයට හේතුව අපට විදේශ විනිමය නැතිකම අපි කෙටිකාලීන යෝජනා මාලාවක් අද ඔබ අතරපත් වෙන අපගේ ප්‍රකාශනයේ සඳහන් ප්‍රතිබෙල මොකද අපි දන්නවා ඊකටම වෙච්ච මේ නීති රීති මේ සමාජය ආරක්ෂා කර ඒවා අවලංගු කිරීම අපේ ජනතාවට රටයි සම්පත් පුද්ගලයන්ගේ ධනවත් භාවය වැඩි කිරීමට හැරවීම සමාගම්වල දේපල බවට පත් කිරීම අපේ රුපියලේ වටිනාකම පාවෙන්නට ඉඩ හැරීම කෙලවරක් නැති ආනයනයන්ට ඉඩ ලබා දීමට අපට තිබුණු නියෝග දැන් මෙන්න මේ තත්වයන් ගැන අපට දිගු කාලීන මධ්‍ය කාලීන අපට ප්‍රෝග්‍රෑම් එකක් වමනා වේ මේ තත්වයන් ගැලවීමට නම් ආර්ථික වශයෙන් අලුත් ක්‍රම සම්පාදනයකට යා යුතුයි හිතන්නේ අද අපි මේ පෙරණ ප්‍රශ්නයට අපි උත්තරයක් හොයන්න ඕන ඒ උත්තරය අපේ තියෙන පෞලේ හයියෙන්වත් පුජ්‍යල චරිතවල ආචාර මහාචාරකමකින්වත් නෙවෙයි කරන්න පුළුවන් වෙන්නේ. ඒක කරන්න පුළුවන් වෙන්නේ රටට ආදරය කරන සියලු දෙනා ජාතික මණ්ඩලයක් විදියට එකතැනකට ආවොත් පමණයි. අපි පක්ෂ 11න් රටට දෙන පණිවිඩය තමයි අපි එකතු වෙමු කියන එක. ඒ එකතුව තුළ ගැඹුරු සංවාදයක්, ගැඹුරු එකමුතුවක් රටක් පිරියට එක මිටකට ඇවිල්ලා මේ අභියෝගයේ ජය ගන්න වැඩපිළිවෙලක් අපට අවශ්‍ය වෙනවා. අද ඒ වැඩපිළිවෙලේ යම් කෙටුම් පදක් සාකච්ඡාව සඳහා ඔබගේ දෑතට පත් කරලා තියෙනවා. ඒ මත පදනම්ව අපේ සාකච්ඡාව ඉදිරියට රැගෙන යාමට බලාපොරොත්තු වෙනවා. ද
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.